දැයි අපේ කරුකටේ ස්වාමීන් වහන්සේලාගේ සාමාන්‍යවරුගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි වතාවට ධර්ම සාකච්ඡාවකට මුළු දින්නයි බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ හඳුනාගීම කරන්න අවශ්‍ය වෙයි කියලා අපි මතක් කරගත්ත නිසා ඒ නිසා අපි රජිමාත් ඇඟිල්ලා සිටිමු පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න අවසරයි ආමන්ත්‍රණේ ගෞරවනීය ස්වාමින් වහන්ස නාම රූප පරිච්ඡේද ඥානය ගැන විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මම ඒක ධර්ම දේශනාවට තියාගන්නා. ධර්ම සාකච්ඡාවට විස්තර ගොඩාක් ගන්න නැතුව අද කරන ධර්ම දේශනාවට සුදු පරිදි එක සම්බන්ධ කරගන්න බලන්න. මට මේ ප්‍රශ්නේ කොලේ මගේ අතට දෙන්න. අපි ඊගා ප්‍රශ්න ඉදලා ඉදිරියට යමු. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී යෝගාවචරයන් ඇවිදීමේ තරගයකදී මෙන් ගමන් කරනු පෙනේ. මා දන්නා තරමට සක්මන් භාවනාවේදී සෑම පියවරක් පාසාම ගැනීම, ගමන් කිරීම, යොමු කිරීම, පහත් කිරීම, පියවර බිම තැබීම, තද කිරීම ගැන මෙනෙහි කළ යුතුයි. මේ පාදා දෙනසේක්වා. තිරුවන් සරණයි. කරුණාකරලා අනුන් දිහා බලන්න එපා. ඒ යෝගාචරය දන්නා නම් මං එළවනවා. මේ කාගයක්වත් ගමන් කිරීමේ තරගයක්වත් රූප දැනු තරගයක්වත් රූප සුන්දරී තරගයක්වත් නෙවෙයි මේකේ තියෙන්නේ තම තමන්ගේ වැඩක් බලා ගන්න. එම් බැරනම් පල්ලෙහාට ගිහලා භාවනා කරන්න. ඒ නිසායි කරගන්න කෙනා කරගත් ආයි ඒ කෙනා අහයෙන් යනකොට ප්‍රශ්න තියෙනවනේ ඒ කෙනා අහයි. අනුන්ගේ සීනි කිරන්නේ යන්න එපා. මයින්ඩ් යෝන් බිස්නස්. ඒ නිසා මේ භාවනා කරන තැනක. ඒකට මං ඉන්නවනේ. අපි යෝගාවචරේ රිසර්ච් ඕගනයිස් කෙනෙක් දාලා තිනවා. කෝඩිනේටර් කෙනෙක් දාලා තිනවා. ඒකට ඕනනම් කියාවි. ඒ නිසා කරුණා කරලා මේක මේ කෙලෙසයක්. අඩු ගන්න බහන මැදස්තන්ට ආවට පස්සේ තමන්ගේ පත ගැන බලන්න, අනුගේ පත බලන්න යන්න එපා. මේ බැලිල නිසා තමයි අනවශ්‍ය යුද්ධ තියෙන්නේ ලෝකේ. අනවශ්‍ය ප්‍රේම හටන් තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවනම් අපිට මේ ලෝකේ සුන්දර ස්ථානයක්. අපිට ඇති වෙන්න වස්තු තියෙනවා. අපිට ඇති වෙච්ච ලස්සන ජීවත් වෙන්න ඕනේ. අල්ලපු ගෙදර එක්ක නකරන එකයි. ඒ තමන් දන්නේ නැති නිසා ඊයක කරන්නේ. ඒ නිසා තමන්ගේ ප්‍රසස්ත වේගය හොයාගන්න ඒක කරගෙන බලන්න. මේ ප්‍රසස්ත වේගය තමන් ඉන්නවනම් අනුන් වේගෙන් ගියහම මොකෝ හිමිට කියමුකෝ. අන්තිගීට තමන් දින යුතුයකම මොකද්ද අනුන්ගේ දේවල් බලන්න. මම මෙච්චර ලස්සන හරියට එක එක නා කරන දේවල් විස්තර කරනවා මං කාට හරි කියලා තියනවාද කරුණාකල පිටිපස්සෙන් ගිහිල්ලා ඔත්තු බල්ලා මට කියන්නේ කියලා. නෑ. හැම කෙනාට නම්බරයක් ගහලා දෙනවා. ඒක රිජි මාතේක අදහසක්. කාට හරි තියෙනවා නම් කවුරු හරි පිළිබඳ වැරද්දක් කරුණාකරලා නම්බරේ දෙන්න මම ගෙන්නලා කතා කරලා සාධාරණ පිටක් කරනවා රිට්‍රීටින් එළියට මොකද මෙතන අපි 30 40 එකතු වෙලා යොදන කාලයක් හැම කෙනෙක්ම ගරු කටයුතු හැම චිත්තක්ෂණයක්ම වටිනවා අනුන්ගේ දේවල් හදන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න කරුණාකරලා මේ ධර්ම පවුලක් අපි ගෙවල් වල තියෙන විදියට මම මේව හදන්න ඕන කියන හැඟීම ගන්න එපා බුදුහාමුදුරන්ට පවර්ලා තියෙන්නේ විවිධයක පිළිහිලා කටයුතු කරන සීලක පිළිහිලා කටයුතු කරන්නේ ඒක නිසා අපි එකිනෙකා කරේ සාධනීය විදිහට විවේචනය කරමු නාස්තික විවේචන කරන්නවා අන්තිම මම නා කිපෙන වගේ කිපෙනවා යනුගේ සීනි කිරන්න ගිය ගමන් නයා කිපෙන වගේ කිපෙනවා ඒක මගේ නිකන් self auto එනවා මට හරියට තේන්නු අනුගේ සීනි කිරන එක තමන්ට අදාළ නැති රාජකාරී කරනකොට මොකද මම දක්ෂ පරිපාලකයේ ගී කාලේ 350ක් මිනිසුත් එක්ක වැඩ කරලා තිනවා සුද්ධොත් එක්ක. No nonsense. අපි හරියට කියනවා ඔය කට්ටියට මේ මේ වැඩ ටික තියෙන, ඒ ටික කරගන්න. අනුන්ගේ ශේෂ්ඨවල හිටවන්න යන්න බෑ. එතකොට අපි මේ තමන්ගේ ගෝත්‍රය පන්න ගත්තා වෙනවා. ගෝත්‍ර ගොදුරු බිම පන්න ගත්තා වෙනවා. ඒක නිසා කවුරුවක්වත් ඒ නිලේ ගන්න එපා. ඒක දැකීමේදී තමන්ට හිත් පීඩා එනවනම් තමන් පැත්තකට වෙන එකයි තියෙන්නේ. කිව්වට කමක් නැහැ. ස්වංජ මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වට ඒක දෝෂයක් නැහැ. නමුත් මේක කතාව කරනකොට හින්ට් එකක් වෙන විදිහට ඉංගියක් වෙන විදිහට ගියොත් ඒක මට කරපු හින්ට් එකක් විදිහට මට පේනවා. මොකද මම දැකලා මම චෝදනා කරලා නැහැ. මාත් බලනවා. මට පේන විදිහට සාමාන්‍ය මට්ටමක යනවා. ඒක නිසා මේක ලේසි වැඩක් නෙවෙයි. ඒක දවසක් මේ බැලන්ස් එක ගන්නවයි කියන එක. දවසක් මේ රිට්‍රීට් එකක් හතරක් නැතුව යනවයි කියන එක මේ රට කරනවට වඩා අමාරුයි. ඉතින් ඕන කෙනෙකුට අඩුපාඩු දකින්න පුළුවන් ඒක පුංචි අඩුපාඩු ලොකු ඒවා නෙවෙයි ඒවයිදී අපි ඉවසා දරාගෙන ඉදිරියට යන් ඒ යන වෙලාවේදී ඒ කවුරු හරි එහෙම දැකලා දෙයක් කියන එක රාජ අපරාධයක්වත් වැරද්දක්වත් නෙවෙයි
නමුත් මතක තියාගන්න මේ සතිය නැතිකම නිසා සතිපට්ඨාන කියන වචනේ අර්ථය දන්නේ නැති නිසා අපි මේ සුචරිතවාදීන් වෙන්න හදනවා. අපේ කෝදුවෙන් අනුන් මැනලා අනුන් හදන්න හදනවා. ඒක නිකන් මානසික අසහනයක්. ඒකට මම කියන්නේ මේ ආතතියක් විතරයි. අනේ කරුණා කරලා මේ අනුන් වෙනුවෙන් හිත කරදර ගන්න එපා. තමන්ගේ වැඩක් බලාගෙන යන්න. අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ මට මුණ ගැසුණු විශිෂ්ට භාවනා ගුරුවරුන් අතරින් අති විශිෂ්ටම කමඨහන් භාවනා ගුරුවරයා ඔබ වහන්සේ බව නොබියව ප්‍රකාශ කරමි. මගේ ගෞරවපූර්ව නමස්කාරය ඔබ වහන්සේට. නමුත් සභාවක් මැදදී කතා කිරීමට මා බය නිසා මටත් මං මෙන්ම අසරණ අනිකුත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් විය හැකි මෙම කරුණ කරුණ ඔබතුමා සමාවෙන්ද කරුණ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළේ වරණ ඇතුළේ තියෙන කමඨාන් සුද්ධ කරන අවස්ථාවේදී ඉරියව් මාරු නොකර ප්‍රමෝදමත් අවස්ථාවට පත්වේදයි බැලීමටයි. මෙවර නොඋනත් යම් අවස්ථාවලදී එසේ දුෂ්කර පරියන්කයට පසු අති ප්‍රමෝදයට පත් වූ අවස්ථා තිබුණි. නමුත් අපි වයසටත් යන අසරණ නරපණුවෝ හැටියට වෙන ඉරියව්වකදී ඇතිවන සරල සුන්දර විවේකී භාවය ප්‍රමාණවත්ද? වේදනා දැනීම් මැද්දේ වුවද සමහර විටක දැනෙන විවේකී භාවය ගැනයි මා විමසන්නේ. මේ මදහත් සිතින් විඳදරා ගැනීමක්ද? තෙරුවන් සරණයි. මේකෙදි ඇත්තට අවස්ථා තුනක් විතර ගන්න පුළුවන්. මේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් සභාවට මතක් කරනකොට අපිට තියෙනවා ශරීර බය කියලා එකක්. එතන මේ ශරීර ආශාව. ඉතින් ඒ අපි කැමති නැහැ පොඩ්ඩක්වත් ඒකට තුවාල වෙනවා, විහෙස වෙනවා, මැස්සෙක්වත් අහනවා, කුරුලාවක්වත් වෙනවා දකින්න. ඉතින් ඒ නිසා ඇඟ ඇතුළෙම තියෙන යාන්ත්‍රණයක් පුංචි වේදනාවක් වෙනකොට පුංචි බිබිලක් වෙනකොට ඉතාම විශාල වශයෙන් බය වෙලා මේක කෙන්ද කන්දක් කරගෙන නටන. ඉතින් ඒ තියෙද්දි අපි ඒක සාමාන්‍ය සාජාසින් අපිට ආපු දෙයක් මේ ඥානගතව තියෙන එකක් අරසාව. ඒ තියෙද්දි අපි කිසිම වැදගන්නමකට නැති ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට උදව් කරන්නේ හුස්මක් අරගෙන ඉහළ තැනක තියෙනවා. එන් තියලා ඒක කරගෙන යනකොට මෙන්න වේදනාවක් වෙනවා. මෙන්න සද්දකින් බාධා වෙනවා. හිතවිල්ලකින් බාධා වෙනකොට අපිට වෙන දනං ඔය සද්ද වේදනා හිතවිල්ල ප්‍රධාන කරගෙන ජීවිතේ ප්‍රධාන කරගatti අරමුණක් තියෙනවා. ප්‍රධාන අරමුණක් තියෙනවා. මේකත් එක්ක දැන් මේ සංඥා සංසන්දර වෙන්න යනවා. තරඟ කරන්න යනවා. එතකොට මේ සංඥා කරේ අපි දක්වන ආකල්ප එකක් පරණ පුරුදු කමිට හතුරෙක් කාලකණිකමක් පෙර කර්මයක් සීලිය නැතිකම දන්නේ නැති නිසා කියලා Tamandම හිතා ගන්න පුළුවන්. මේවා මේ කරදරේ ඉන්නේ මගේම සීලිය නැති නිසා ආදිවාසීන්. නමුත් යම් කිසි කෙනෙක් බණ අහලා ලෑස්තිලා ගිහලා නැහැ නේ මේ කරදර තමයි ජීවිතේ කියන්නේ. නමුත් ඒ අතරමැද මේ ආනාපානේ සම්පාදනය කරන තමයි යෝගාවචරකම කියලා කියන්නේ, බ්‍රහ්මචර්යය කියලා කියන්නේ. ඒ නිසා මම මේ කරදර මැදත් මූල කර්මස්ථානයේ අරසා කරන්න ඕනේ. මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයි, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් කරනකොට තමයි මූල කර්මස්ථානේ පරදීනවා. තමයි ඒක දිනනවා. ඉතින් දිනනකොට ප්‍රමෝදයක් එනවා. දැන් මම සටනට දැම්ම, යුද පිටියට දැම්ම, දැන් සාධාරණේ දිනනවා. ඒතකොට ප්‍රමෝදයක් එනවා. ඊට පස්සේ සමහර වෙලාවල් වලට යෝගාවචර කොච්චර පෙරපින් කියනවාද කියනවනම් යෝගාවචර කොච්චර මේ උපනිෂේ සම්පත්‍ය තියෙනවද කියලා දන්නවනම් එයාට මං දැන් භාවනා කරනවා කියන ප්‍රමෝදයේම නිවන් දැක්කා වගේ එනවා. මං දැන් මං භාවනා කරනවා, මම සීලෙක ඉඳලා තියෙන්නේ. මම අරමුණක් වඩන කෙනෙක්. ඉතින් වේදනාවත් එකයි නැතත් එකයි මම ඉන්නේ සන්තෝෂෙන් කියලා සහජයෙන්ම එන ප්‍රමෝදයකුත් තියෙනවා. ඉතින් මේ තුනનો චරිත තුනක් තියෙනවා. මම මෙහි ඉඳලා නිල්ල බෙහෙට උලපනේ අම්මා කියලා ඒ අම්මා හොඳට වයසට ගිහලා භාවනා කරන්න ආවේ. ඒ අම්මා බැඳලා ඉන්න පුරුෂයා අඟුලි මාල කෙනෙක්. ඒ බැඳලා දරුවෝ ලොකු වුණාට පස්සේ පන්සල් ට්‍රේනර්ලු සීල් ගන්නද. ගියාට පස්සේ මේ වගේ වෙලාවට අර පුරුෂයා කොයිටුකුත් කඩාගෙන ඇවිල්ලා කෙස්වලින් අල්ලගෙන සෙනක මැදදී තලනවලු. "තු ඇවිල්ලා මේ අතප්පිට අත තියන විඳගෙන ඉන්න හරකට කන දුන්නද? ඒ වැඩ බල්ල දෙවිල තියනේ. පළගෙද?" කියලා කොණ්ඩෙන් ඇදගෙන යනවලු. එතන අම්මා කවදාහරි මෙහෙම ඉඳලා මේ පුරුෂයා මැරුණාට පස්සේ අර කරදරේ නෑනේ. හැබැයි එදත් ඒ පුරුෂයාට තරහක් නෑ කියලා අම්මා කිව්වා. මට මේ මනුස්සයා ගැන තරහ, මගේ මනුස්සයනේ. මට කවුරු ගහන්නේ? මගේ මනුස්සයනේ ගහන්නේ, ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ එයා ආවා. ආවට පස්සේ මෙතන ඉන්න ඔක්කොමලා පුදුමාකාර පවුලක්.
ගොඩින් මහත්තයා තිනවා අනිත් කටේ තිනවා දවසක් ඒ අම්මා ඉස්කෝලේ ඩෙස්ක එක කොයික මෙහෙම අත් දෙක තියාගෙන එතන වැඩ කරන RMP ડોක්ටර් කෙනෙකුට කියලා තිනවා අනේ දුවේ අපේ දුවට ලියුමක් කියලා දාපන් මං ආයේ ඉන්නේ නැහැ කියලා මට මේක දිගට ඉන්න ආසයි කියලා එදී අර ලියුම ලියනකොට දැක්කලු තනමැත්තෙ ගෙඩියක් තියෙනවා එයා දොස්තර නෝනාගේ අම්මේ අම්මගේ තනේ මොකක්ද තියෙන්නේ ඔබට ඒකේ වැඩක් නැහැ නේ මගේ දුවට ලියපන් මං ආයේ ගෙදර ඉන්නේ නැහැ කියලා මට මේ හරි සන්තෝසයි හැබැයි ගෙදරත් හොඳයි මට හරි සන්තෝසයි කියලා පස්සේ ලියුම ලියලා තාල බලනකොට ටියුමර් එකක් පස්සේ ස්පිටාල් ගෙනිච්චා කැන්සර් එකක් ඒක ටර්මිනල් අන්තිම වෙලාවේ ඉතින් ගියාට පස්සේ දැන් මුළු නිල්ලඹම යනවා බලන්න ඒ අම්මා අපි ඔක්කොගේම අම්මා වගේ ගියාම වඳින්නේ නර්ස්ලාට කියන්නේ සුරංගනාවියෝ කියලා දොස්තරට කියන්නේ බෝසත්තුරු කියලා යහනින ඕන කෙනෙකුට කියන්නේ මහ බෝසතාණන් වහන්සේ ගොඩ්වින්ඩ් කියන්නේ මහ බෝසතාණන් වහන්සේ කියලා අපි ගියාම කෙනෝ අනේ බෝසතාණන් වහන්සේ දිගින් අහරයින් සම්බන්ධ කරලා ඔබතුමන්ලා මෙච්චර දුර ඉඳලා මාව බලන් දෙන්නේ අනේ ධර්මයේ කැහැටි අයියෝ ධර්මයේ කැහැටි මම මේ සියල්ලම වාසනාව ලැබුවේ මේ කැන්සර් එක නිසානේ අනේ බලන්න මෙයා මගේ කොච්චර කල්යාණ මිත්‍රෙද්ද කියලා දැන් අපි ගිහිල්ලා කියනවා කැන්සර් එක නැති කරගන්න බලන්න කියලා ඒක අත ගාලා කියනවා මේ කල්යාණ මිත්‍යා නිසා තමයි ඔබ සුවල් සියලු දෙනාම ආවේ. ඉතින් වන්දනනවා ස්පිරිතාලේ ඔක්කොම වන්දනා කරනවා ඈතදීදී දුවගෙන එනවා වතුර ටිකක් දුන්නොත් බෙහෙත් ටිකක් දුන්නොත් කැඳ ටිකක් දුන්නොත් වරුවක් පින්දෙනවා. එයාම කියනවා මම නිකම්ම නිකන් කුස්සියම්ම කෙනෙක්. අද මම මේ තත්තරපත් උනේ මේ පිළිකාව නිසා. මම එඬලා හස්තියලා අම්මත්තන්ද ලොකෝයත්තන්දලා තමයි ආයේ උලපනේ අම්මා වඳින්න මං ගියා උලපනේට. කීලා කට්ටියත් එක්ක කීලා කතා වුණා අම්මා ෆ්ලැට් නැගිටින්න බෑ. දුව හම්බුණා. ඊට පස්සේ මම අපි කිව්වා අපි නිල්ල මෙදලා ආවේ අනේ අවියට ඕගොල්ලෝ ගැන කතා කරනවා මං කවුද කියලාවත් දන්නේ නැහැ. අම්මා ඉන්නේ ඇඳේ කියලා. දඩස් ගාල නැගිට්ටා. ඇවිල්ලා ඇවිල්ලා වාඩුණා ඉඳ ගන්න බෑ අම්මට. හිටගෙන ඉන්න බෑ ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් ලෙඩ මොකක්වත් නැහැ. එනසුකම උපුල් මල්ලිකතාලක මේ මහත්තයා යන්නයි හදන්නේ පැවිදි වෙන්න යන කියලා. අනේ මහ බෝසතාණන් වහන්සේ කොහෙද පැවිදි වෙන්නේ කියලා. ඊරසුකම මීත්‍රිගල කියලා. අනේ පුතේ කොයි පැත්තද මීත්‍රිගල තියෙන්නේ කියපන් මට ඒ දිසාවට নমස්කාර කරන්න ඕනේ. අනේ මේ දිසාවට নমස්කාර වේවා. ඔබතුමන්ල මට හම්බුනේ කොච්චර පිනකටද කියලා. ඒ අම්මට මොනම දුකක්වත්. දැන් මෙතනගෙන දිනුනොත් පැය 6ක් එහෙමම ඉන්නවා. කරදරයක් දුකක් ඉරියව් මාර්ගිර මොකුත් නැහැ. ඉතින් මට හිතුණා ගොඩින් ඇවිල්ලා කියනවා ස්පිතාලේ ගිහිල්ලා ඇවිල්ලා මේ ජීවිතේ කවුරු හරි සෝවාන්ුණයි කියලා මම අහනවා නම් ඔන්න ඔය අම්මා විතරයි සෝවාන් වෙලා තියෙන්නේ කියලා. මොන්නම විදිහකින් දුකක් දාන්න බෑ මේ මානසිකට. දුක දැන් කිව්වොත් අම්මට කැන්සර්ක් දෙනවා මැරෙයි කියලා. ඒ කල්යාණ වෙට්ට කලින් ගියොත් ගියාවයි මම ගියාවයි අපි දෙන්නේ එකට ගිය ප්‍රශ්නෙන්නේ නැහැ කියලා. මොන විදියෙන්වත් හේතු ගන්නන්න බෑ මේ කැන්සරයක් ඇවිල්ලා තියෙන්නේ මාරාන්තිකයි කියලා. ඉතින් මට දෙනවා ඒ අම්මලාගේ හිත පොළවේ මතුවෙන දීබුබුලක් වගේ කොච්චර පිදුරු දැම්මත් මකාගෙන වතුරු දීබුබුල මතුවෙන. එහෙම කෙනා සතුටු වෙන්නේ නිවන් දකලා නේ මම භාවනා කරනවා කියලා. මම භාවනා මැදට ආවයි කියලා. මම සීලෙක ඉන්නවයි කියලා. මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා මේ ප්‍රමෝදය සුපර් මාකට් එකේ නෑ. අපි ප්‍රශ්න දිහා බලන හැටිදී මේ වගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රතිපදාවෙන් ප්‍රමෝදේ ගන්න පුළුවන් නම් එයා බුදුන් කියපු ක්‍රමයකට යන්නේ ටිකෙන් ටික ගිහිල්ලා තියෙන්නේ ඉස්සර දුක දීපු දේ එයා සතුටකට ගන්නවා. දැන් දුක ඇවිල්ලා මට කරදර කරාට මං දුක් කරදර ගන්නෑ මං හිත කරදර ගන්නෑ ඔබ මට වද කරපන් මම එල්ලීලා මැරෙන්නේ ආනපන විතරයි මම යෙදෙන්නේ සතියේ විතරයි ඕන කෙනෙක් කරදර කරපන් කියනකොට ඇත්තට මේ කරදර වල තියෙන දුක් වල තියෙන තියුණු ගතියට දරන්න බෑ මේ පුළුල් මනසත් එක්ක. ඉතින් කොච්චර දියුණු වෙලා භාවනා කරත් ওই මට්ටම් තුනම තියෙනවා. වෙලාව ගෙතුන යකු මෙච්චර දන් දෙන සිල්ලාකින භාවනා කරන මට ඉවසන්න බැරි වේදනාව එන්නේ මොකටද කියලා වේදනාවට තරහ යන වෙලාවක් කරන කොච්චර දියුණු වුණා. සමහරවිට නෑනේ වේදනාවට කමන්නේ මම සත්‍යපවත්වන කියලා අමාරු වේදනාවක් දිනන වෙලාවකුත් එනවා. ඉඳ ගන්නකොට වේදනාවක් ආපහුවෙන්න හොඳයි. අද හරිෂෝක් දැන් සතිය කොහොමවත් වේදනාව හිටිනවනේ. ආ මට අද තියෙන වේදනාවක් තිය කියලා සතුටින් වේදනාව දිහා මනසාවට එන. ඒක එකක්වත් කලින් නිගමනය කරපු දේවල් නෙවෙයි. බොහෝ භාවනා කරනකොට ওই තුනම එනවා.
ඉතින් කට්ටියට ඕන කරලා තියෙන හරියටම මේ එකක් අරගන්න සමීකරණයක් හෝ ජප මන්ත්‍රයක් හරි ක්‍රමයක් ඉව නැහැ. දිගට කරගෙන යනකොට ඔය දුක කියන ලේබල් එක වෙනකොට සැප කියලා ගහගන්න. එදාට දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය කිදෙට ඇවිල්ලා. එහෙම නැත්නම් මං කියන්නේ දුක කියන එක වෙනුවට විශේෂ පද දෙකක් දාන්න මුලින් ආර්ය දාන්න දෙවෙනි සත්‍ය දාන්න. එතකොට ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. ඒක ඉතින් සුද්ධතරයිනේ සුද්ධ පාටයිනේ. දුක කළු පාටයි නොදකින් නොබතන් නොදෝමකි. ආර්ය දුක්ඛ සත්‍ය වසාදු කියලා. වෙලා තියෙන්නේ දුක කියන එකට මුලින් ආර්ය පදේ ඇවිල්ලා තියෙනවා. අන්තිමට සත්‍ය වෙලා තියෙනවා. මේ අපි තටමන්නේ ඔන්න විශේෂණ පද දෙක ලං කරගන්න. දුක දුකමයි. ඔක දෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, දෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා වල කොබෙయ్యා. දුක දුකමයි. යෝගාවචරය භාවනා කරන එක දුක එනකොට මේකට නමක් පාරු කරනවා. ආර්ය දුක්ඛ සත්‍ය මේ ඇවිල්ලා තියෙන උඩ වැඩියෙන් එනවනේ වැඩියෙන් සතුටුයි. වැඩි දුකක් එනකොට වැඩි සතුටුයි. එතකොට එයා යෝගාවචරය. දුක එනකොට අඬා හෝ ගන්නවා නම්, චරිචුරු ගන්නවා නම්, ඉතින් බුද්ධ පුත්‍රෙක් වෙන්න බෑ. ඉතින් බුද්ධ දුහිත්‍රිකාවක් වෙන්න බෑ. සාක්‍ය වංශයට යන්න බෑ. බුදුහාමර කියන ධාම මොන්ටිසෝරි පන්ති ඉන්නේ තව ටිකක් මහන්සි වෙලා පුරුදු කරගෙන ඉන්නේ කියලා. ඒක නිසා මේ දුකක් හෝ අභියෝගයක් ආවට පස්සේ ඒකට මොන දෙන ස්වරූපේ අනුව බය ආදු නෝන්ජල් මිනිකුත් අපි තුල ඉන්නවා. සමානව මොන දෙන කෙනෙකුත් ඉන්නවා. වීරවන්ත තෙදවන්තිකුත් අපි ළඟ ඉන්නවා. බුදුහාමර තුන් දෙනාගෙන් වීරවන්ත තෙදවන්තයට විතරයි අතනමල කතා කරන්නේ. වරෙන් තටමිනි මිනිහට කතා කරන්නේ නැහැ, පරදින කට කතා කරන්නේ නැහැ, ඔය වලිගේ කපල විසිකොල්ල දානවා. අස්සයන් දමණය කරන මිනිහට එයාගෙම ගත්ත උපදේශ අනුව තමයි බුදුහාමර කියන්නේ කේසිට කියන්නේ මටත් බැන්නම් මම බෙල්ල කපනවා කියන. ඔබ හරි බෙල්ල කපනවා? වින්න බෑනේ. දැන් බෙල්ල කපනවා කියන්නේ උපදෙස් දෙන්න නැතුව අතාරින. ඒ තමයි බෙල්ල කපේ. බුදුහාමර ආදරෙන් කතා කරන්නේ පැමිණි දුක් පැණි රහයි කියන දන්නේ. දුකට සතුටේ මූණ දෙන දකින්නකොට ඇත්තටම අපි ළඟ නැති දෙයක් නෙමෙයි බුදුරජාණන්සේ බඳු කරන්නේ. අපි නෝන්ජල් කියලා හිතුව, පෙරදුනයි කියලා හිතුව, වැරදුනයි කියලා හිතුව, තරම් නොවෙනවයි කියලා තියෙන මොකද්ද ගුණයක් ඉස්මතු කරලා පෙන්වන එක විතරයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ, මම පරයන්ක ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ලටම සිත තබා ගනිමින් ටිකෙන් ටික එය නොදැනී ගිහින් මම සිහියෙන්ම සිටියත් එතනින් එහාට මුකුත්ම නැති නිශ්චල ගතියකින් පසු වෙමි. එතනින් පසු මා තුළ මා කළ යුත්තේ කොමක් දැයි නොදනිමි. කරුණා කර මට පිහිටක් වෙන්න. ඔබ වහන්සේට පිං. මෙතන ඊයේ ඔය වගේම ප්‍රශ්න තුනක් අපි ඊයේ කමඨාන් සුද්ධ කරන රැදී සාකච්ඡා කරා. මේකට විග්‍රහයක් විතරක් මට තේන තාලට කියන්නම්. ඒ தත්ත්වය කියන්නේ ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක්, කෙලෙස් අඩු බවට ලකුණක්. ඉතින් තව කරන්න හදලා තියෙන්නේ මොනව අපේක්ෂාවෙන්ද කියලා. මේක තමයි අපේ භාවනා ජීවිතේ ලැබෙන අතරමඟදී හම්බෙන මේ පෙරදැක්ම. ප්‍රතිපදාවේ ඉන්න බව දන්නවා. තිබුණට වැඩිය දුක් කරදර අඩුයි, නැත්නම් අසහනිය අඩුයි, තැවිල්ල අඩුයි, ආතති අඩුයි. ඉතින් මේක පටල වෙනකන්, මේක පුරුදු වෙනකන්, මේක හැබෑ නිවහන වෙනකන්, සෙකන්ඩ් නේචර් එක වෙනකන් තටමන්න හදනවයි කියලා කියන්නේ මේක නැති කර ගන්න හදනවයි කියන්නේ. ඒසා ලක්ෂ කෝටි වාරයක් මේ කරලා මේක උදේට කනවා, දවල්ට කනවා, රාත්‍රීට කනවා වගේ ඉඳගන්න ඉඳගන්න පරියන්කයක මෙන්න මේ විවේකයට, මේ නිස්ස, මේ හුදෙකලාවට, මේ තියෙන පිරිච්ච ගතියට යන්නවා වෙනුවට මේක කොනහඬ ගත්තොත් ඊගා මොකද කරන්න කියලා මේකට නිඳා වෙනවා. මේ தත්ත්වෙට අනදර කරා වෙනවා. ඒ නිසා මේක ඉතාම දුර්ලභ මේ සංසාරික අමාරු අවස්ථාවක්. මේක වැඩි දියුණු කරන එක නෙවෙයි, වැඩි මේක පටල කරන එක. දැන් සතියට බුදුරජාණන්සේ පဋාණ කියන වචනේ දැම්මඩ පස්සේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේ සතියෙ මේකට ගියාට පස්සේ ඒක අපි පටල වෙන්න කූඩාරම ගහ ගන්න ඕනේ, පදිංචිය ගන්න ඕනේ, සමාජිකත්වයේ ගන්න ඕනේ, පුරවැසිකම ගන්න ඕනේ. ගණ්ඩත් ඉස්සර දැන් ගාඩ මොකද කරන්න කියලා දඩමණ්ඩ හැදුවොත් මේ උපයපු දෙයට අනදර කිරීමක් වෙනවා. ඒක නිසා මේක හැම ධර්ම සාකච්ඡාවකින් වගේ මතුවෙන දෙයක්. කරුණාකල බාණ මේ උපයපුදී කරදරයක්ද කියලා. මේ උපයපුදී තමයි වදයක් නම් අසහනයක් නම් යන්න ඕනේ. මේක සහනයක් නම් සාන්තියක් නම් පිරිච්ච ගතියක් නම් සම්පatti කර ගතියක් නම් ඔක බුද්ධ විදින. බුද්ධ විදිනකොට සහතිකයක් වශයෙන් මම කියන්නම්, ඒකට කරන්න ඕන දෙයක් කෙරෙන දෙයක් මිසක කරන දෙයක් නෙවෙයි. යමක් කරන තාක්කල් මේක ඇහැට කුණ වැටුණා වගේ මේ විවේකේ නාස්ති කරනවා. වෙන්න තියෙන දෙයට ඉඩ ඇරලා
මේකේ බහුලීගත කරන්න, භාවිත කරන්න, හුරු කරගන්න. ඒක තමයි යෝගාවචරයගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. ප්‍රතිපදාව වෙන්න තියෙන්නේ මේක හැම පරියන්කේදීම, බොහෝ හැම පරියන්කදී විතරක් නෙවෙයි, සක්මනකදීත්, එදිනෙදා වැඩවලදීත් මේ විවේකයේ එන විදිහට කටයුතු කරන්න. එතකොට තමයි ක්‍රමසාවිදි තීරෙවි. ගරු ස්වාමීන් වහන්සේ, ආනාපාන සති භාවනාව කරන විටදී මේ මොහොතේදී පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වයේ කෙබඳුද? දෙවනි කෙටි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් සංඥාව පළමුව ඇති වී දෙවනුව වේදනාව ඇති වෙනවාද? නැතිනම් වේදනාව ඇති වූාට පසුව සංඥාව ඇති වෙනවාද? අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. පෙරවන් සරණයි. නෑ, පැහැදිලි කරන්න අමාරුයි. මොකද එහෙම න්‍යාය පත්‍රයක් නෑ. අපි දන්නේ රේඛීය අධ්‍යාපන ක්‍රමයට හිතලා එකට පස්සේ එකක් වෙන කතාවක් විතරයි අපි මුලින් වැඩ කරන්නේ. නමුත් මේක වැඩ කරන්නේ මේට්‍රික්ස් එක. මේක ත්‍රිමාන රූපයක වැඩ කරන්නේ. ඔය රේඛීය ක්‍රමයට විස්තර කරන්න බෑ. හොඳම වැඩේ ඕක ගැන කල්පනා කරන හිත අසතිය කියලා හිතන්න. ඔය කල්පනා කරන හිත චින්තාමය කියලා හිතන්න. මට ඕන කරලා තියෙන්නේ සතියයි ප්‍රත්‍යක්ෂයයි. මම කල්පනා කරලා ගන්න එක සකන් හැ. ඔක වැටෙයි. සතියෙන් දිගට යනකොට ඔක වැටෙයි. වැටුණාට පස්සේ තේරෙයි ඔක විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් විස්තර කරලා තියෙනවා යම් ප්‍රමාණයකට නිදර්ශන මාර්ගයේ. නමුත් බුදුරජාණන් කියනවා ඔක ප්‍රත්‍යක්ෂ කරන්න කවුරුත් කියන දේ සකන් හැ. නැත්තම් අතපල්ලේ වැටිච්ච එකක්. ඒ නිසා මේව ගැන කල්පනා කරන එක නෙවෙයි, චින්තාමය වශයෙන් ගන්න එක නෙවෙයි තියෙන්නේ. සතිය වඩනකොට ඒවත් තේරෙයි. තේරනකන් ඉවසන්න. ඉවසලා පළවෙනියෙන් කරොද්දි පළවෙනියෙන් කරන්න. එතකොට ඊටු ටික වැටේනවා. ඒ නිසා සතිය වැඩිම වැඩ කරගෙන යනකොට, වැඩි කරගෙන යනකොට ඒකාන්තයෙන් මේක අර ගැඹුරු සමීකරණ Taman ගැටේ වැටිච්ච විදිහටම ගැටේ ලිහිලා යනවා. එහෙම නැතුව පොත්පත් කියවුවට කවුරුත් කියන විතර ඇහුවට ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක ඒකෙන් වෙන්නේ සතිය වඩන වෙලාව නැති වෙලා යනවා. සතිය හිත විස්ස නිස්කලංක වෙච්ච ගමන් කල්පනාවට වැටෙනවා. මේක ඇබ්බැහියක්, මේක සූදුවක්, මේක ධූර්තයක්, කුඩු ගැහිල්ලක්, මත්පෙති ගැහිල්ලක්, බීමත්කමක්. ඒ නිසා මේ ධූර්තයට ඉඩ දෙන්න එපා. ඇබ්බැහියට හිත යන්න එපා. මේක සංස්කාර ස්කන්ධයේ තියෙන ප්‍රෝඩාවක්. ඒ නිසා වැටහෙන දේ එනකන් අනුන්ගේ දේවල් ණයට ගන්න එක පොඩ්ඩක් අඩු කරන්න. අනුන්ගේ දේවල් ණයට අරගෙන අගේ කිරීමට කියන්නේ අමු අඹ කනවායි කියන. ගෙඩිය ඉදනකන් ඉන්න බෑ. ගල් ගහලා කනකොට දත් తిරි වැටෙනවා. ගහේ ඉදිච්චාම ගහේ බඩු වෙනකන් පොඩ්ඩක් ඉඳලා සතිය කරගෙන යන්න. එතකොට උත්තරේ හම්බෙනවා. ගරු ස්වාමින් වහන්සේ, පරයන්ක භාවනාවේ යෙදී සිට නැගිට යාමේදී දිගට ආනාපාන සතිය පවත්වාගෙන යා හැකි බව ඔබ වහන්සේගේ දේශනෙන් මට වැටහි ගියා. මෙය මා නිවැරදිව අවබෝධ කරගත්තාදයි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිස්සන්න අවබෝධයම ලැබේවා. නෑ, ඉතින් මේක අවබෝධ වුණා නම් පරයන්කෙන් නැගිටින්න එපා. මොකට නැගිටින්නේ? පරයන් නැගිටලා සතිය පවත්වන්න පුළුවන්ද කියලා කරන්න ඕන වේදනාවක් තියෙනවා නම් ඉන්න බැරිනම් ඉන්න පුළුවන් නම් පරියන්කේ දිගට මෙදලා භාවනා කරන්න. එතකොට බැරිම වෙලාවක, ඉන්නම බැරි වෙලාවක අපි බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉරියව වෙනස් කරත්, ආනාපානෙ වෙනස් වුණත් සතියෙන් මට මේක කරන්න පුළුවන් කියලා. ඒක වෙලා වෙනකන්, ඒ දුෂ්කරතාව වෙනකන් පුළුවන් තරම් පරියන්කේ දැන් අපි දාලා තියෙන පැයයි සමහරට දැන් අපි දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට පරියන්කේ තව ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් ටික වැඩි කරමින් ගත්ත ගැම්ම එකම පරියන්කේදී චක්‍ර රාශියක් කරකවෙනකන් දිගට යන්න. මේකට කෙටි උත්තරේ තියෙන්නේ මේවා කල්පනා කර කර ඉන්න එපා. දිගටම පරියන්කේ ඉන්න. එතකොට ලේසි. ගත්තර සාමින් වහන්සේ අවසරයි. පසුගිය දින වාචික ප්‍රශ්න සඳහා කාලය හවස් හරස් වූ බැවින් මාගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට අවසරයි. අවුරුදු 3-4 කියන්නේ ඇහෙන්නේ කතා කරන්න. ගරුතර ස්වාමීන් වහන්ස අවසරයි. පසුගිය දින වාචික ප්‍රශ්න සඳහා කාලය හරස් වූ බැවින් මගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට අවසරයි. මා අවුරුදු 3-4ක සිට ආනාපානය හා සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමට උත්සාහ කළෙමි. එහෙත් සක්මන් භාවනාවේදී ප්‍රතිඵල වරණතුල සිට ඉසිර යාම නැවැත්වීම දැකගත නොහැකි විය. එහෙත් මේ පළමු දිනේදීම වම දකුණ මෙනෙහි කර සක්මන් භාවනාව පටන්ගෙන පාදයේ පොළොවට ස්පර්ශ වන මොහොතේම දිගටම මෙනෙහි කරගෙන සතිය පවත්වාගෙන යාමට හැකි විය. මේ தත්ත්වය තවත් දියුණු කර ගැනීමට ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමි.
දැන් වෙච්ච එක ඒ කියන්නේ පහුගිය දවස්වල උනේ නැහැ. දැන් මෙහාට පස්සේ උනා. ඒක සමාදන් වෙන්න ඕනේ. අර වැරදිච්ච නිසයි ඇත්තටම අද හරියන්නේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. ඒ නිසා වැරදිච්ච එක තමයි වටින ටික. ඒතිදිත් කරපු එකටයි වඳින්න තියෙන්නේ. කරනකොට ඔන්න හරියන. හරියට පස්සේ බලන්න දැන් ඔන්න මට වම දකුණ කියලා තේරෙනවා. මේ තේරෙනමයි කියන්නේ නැතුව තේරෙන්නේ මොනවද කියලා. වම දිනොට පොළවේ තද ගතියද තේරෙන්නේ, රස්නීය ගතියද තේරෙන්නේ, විලුඹටද තද දැනෙන්නේ, මුළු කකුලටම දැනෙනවද, විලුඹේ ඉඳලා හැමීට ඇඟිලි වලට මාරු වෙනවද කියලා. අර තේරිච්ච දේ ධාතුන් වංශේ නමක් වගේ අරගෙන කරුණුවක තැම්පත් කළ උඩ තියලා වඳින්න. තේරුණා කියලා තනි වචනේ දාන්න එපා. එතකොට ඒක නොගරු සීරිමක් වෙනවා. තේරෙන දේ විස්තර කරන්න. විස්තර කරන්න ගිහිලා දැන් විස්තර කරන්න බැරි නම් අනිද්දාසේ භවනා කරනකොට මේකටත් වඩා සියල්ල අමතක කරලා කකුල තියනකොට මොනවද වැටෙන්නේ. අන්න ඒක විස්තර කරන්න අරමුණත් හිතත් අතර තියෙන වෙනස දුරස්ත භාවයේ අඩු වෙලා මේ අරමුණයි හිතයි සමීප වෙනකොට මේක නිකන් විද්‍යුත් චුම්බක ශේෂ්ඨයකට අහු වුණා වගේ තමන තේරෙන පටන් අර ගන්නවා. මේ සාමාන්‍ය බලපු දෙයක් ලොක් කරලා බලන කණ්ණාඩියකට මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවා වගේ පුදුමාකාර විස්තර රාශියකට දොර ඇරනවා, ලෙන් දොරකට දොර ඇරනවා වගේ, කබඩා කාමරයකට දොර ඇරියා වගේ. මෙන්න මේක දියුණු වෙන, වැඩි වෙන, වැඩි තොරතුරු ලබන, වැඩි ධර්මෝජාවක් උකහා ගන්න විදියට සමීපව බලන්න ඒ ක්‍රම දෙකකින් කරත එකක් පේන්න පටන් ගත්තට පස්සේ වැඩි වේලාවක් කරා දෙක පේන්න පටන් ගත්තට පස්සේ පුළුවන් තරම් සමීපව බලන්න, උච්ඡන්නව බලන්න, ආසන්නව බලන්න. ඒකට කියනවා අප්‍රමාදී කියලා. එතකොට තමයි තේරෙයි මිතෙන්ට එන්න එක දැනුමුතුකමක් ඕනේ. අරමුණ මූණට මූණ දාලා තියාගන්න. ඊට පස්සේ අරමුණ වැඩි වේලාවක් ඇසුරු කරන්න සහ සමීපව ඇසුරු කරන්න වෙන මොකක්ද කියන්නේ ශිල්පීය ක්‍රමයක් ඕනේ. ඒක හරියට කියනවා කෙල්ලෙක් යාළු කරගන්න ඒක ක්‍රමයක් ඕනේ. ඊට පස්සේ කෙල්ලත් එක්ක ලව්ව පෑයක දිගට ගෙනියන්න චොක්ලට් ගොඩක් ඕනේ. ඉතින් ওই දෙකම කොල්ල දන්න කොහොමයි? යාළු කරගන්න ටෙක්නික් එක හරියන්නේ නැහැ යාළු වුණාට පස්සේ. මම දැන් ලොකු ජයග්‍රහණයක් වෙලා හරියන කොහොම හැමදාම අවධානය තමන් දිහට තියාගන්න දැන් ලේන්සුතෝගයක් ඕනේ, චොක්ලට් ඕනේ, ගොඩක් වැඩ ඕනේ. ඒ වගේ යාළු කරගන්න එකක් ඒ ඇසුළු දිගින් දිගට පවත්තන එක මෙව ඇත්තටම හොඳ නෑ කියලා කියනවා මේ භාවනා කරන අධිත කියලා දෙන්නේ. සම්මත උපක්‍රම උපමා නෙවෙයි. ඉතින් පාවොක්සයිඩ් කියන්නේ උංගක් තලතුණ උංගක්ම මට වැඩි වෙනස් මිනිස්සෙක්. හොඳටම කිට්ටු වෙලා බැරිම වෙනකොට භාවනා කරන්න උනන්දුයි උත්සාහ කරනවා. ඉතින් මට ආනාපානේ අහුවෙන්නේ නැහැ කියලා ඉතින් මැසිලි කියනවනේ. ඉතින් කිනොඩ උඹට කෙල්ලෙක් යාළු කරගන්න හැටි තේරෙන්නේ නැද්ද කියලා අහනවා. ඒ වගේ ආනාපානේ යාළු කරගනි. කෙල්ලෝ ඉන්නේ නැහැනේ පිටිපස්සෙන්. ඉතින් ගිහිල්ලා ඒ තියෙනවනේ ක්‍රමයක් යාළු වෙන ක්‍රමයක්. ආනාපානේ ඉන්නවා යාළු නැහැ. උඹ කෙල්ලෙක් යාළු කරන ක්‍රමයක ඕක උඹට කියලා දෙන්න ඕනද කියලා අහනවා. ඔච්චරද ඔක තේරෙන්නේ නැද්ද කියලා අහනවා. බැරිම තැන. ඉතින් දැන් ආන්නේ දැන් යාළු කරගත්ත පස්සේ ෆෙයර් එක දිගට ගෙනියන්නේ කොහොමද කියලා. ෆෙයර් කියන්නේ ඔය චොක්ලට් අම්මණන් ජාති ලේන්සු ටිකක් කරේ මෙලික ඕනේ. හැබැයි අර ඉස්සල්ලාම යාළු කරගත්ත එක තරහ කරගෙන බෑ මේක කරන්න. ඒ යාළුකමෙන් දැනුමුතුකම තියාගෙන ඒවගතුමැත්තේ සමීප ඇසුර ආලිංගනය නැතර නැවත ඇසුර ඒ අන්තිමට ගලවන්න බෑ කොහොල්ල ගුලිය වගේ අල්ලන. එදාට මගෙන් ආවි දැන් කොහොම සන්ද ගලවන්නේ කියලා. එතකොට මට කියන්න උනා දික්කස නරුවක් දාලා උසාවි ඵලයක් කියලා. දැන් මං කියලා දෙන්නේ ගැටි ගහන හැටි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ දින දෙකේදී රූප කලාප රූප ධර්මතා පිළිබඳව අවබෝධයක් ආවා. ඒ වගේම නාම ධර්මතා පිළිබඳව අවබෝධයක් සඳහා අපට අනුශාසනා කරන සේක්වා. ඔබ වහන්සේට මේ ආත්ම භවයේම නිවන් සුවත් වේවා. හොඳයි අපි අද ධර්ම දේශනාවට අහුම්කන් දෙමු. මං ඊයේ මතක් කර විදිහට බොහෝ විට සමාලලාට මේ ප්‍රශ්නෙට අදාළව තේමා වෙවි. නින්ද ගියත් නොවේ, මරුණත් නොවේ, ඒ தත්ත්වය කුමක්ද අපේ ස්වාමින් වහන්සේ? සිහි අතර වෙනස තමයි. මැරිලත් නැහැ, මැරිලා නැත්තිත් නැහැ. නැහැ මැරිලා නැහැ, නින්ද ගිල නැති බව දන්නවා. මේ බව දන්න බව සිහිය, මේ බව නොදැන ඉන්නවනම් අසිහිය.
මම මැරෙන්නේ නැති බව දන්නෝ මට නිින්ද කිල්ල නැති බව දන්නකම සිහිය සතිය අප්‍රමාදේ එළඹ සිටීම අපි තමයි නිින්ද කිල්ලත් නැහැ මැරිලත් නැහැ අපි ඒක නෙවෙයි අදහස තියෙන්නේ අල්ලපු ගෙද රේඩියෝ එකේ දාලා තියෙන සින්දුව මොකද්ද කියන්නේ ටෙලිවිෂන් එකේ සයිස් එක මොකද්ද කියලා ඉතින් එතකොට ඒක කියනවා 80 කියලා මේ මැරිච්ච නැති බව නිින්ද කිල්ල නැති බව දැනීම 100 දැන් නැත්තම් 80 ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ පොළොව සමග ගැටෙන තැන වායු ධාරාවක් ඔරලෝසු කටුව කැරකෙන දිශාවට සිදුවන බවද දකුණු පාදයේ තබන විට ඇතිවන වායු ධාරාව ඔරලෝසු කටුව කැරකෙන දිශාවට විරුද්ධ දිශාවටද සිදුවන බව දැනගතිමි. පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙවට කියනවා මේ ස්වභාව ලක්ෂණ ආනපානියෝ සක්මනියෝ පිම්බීම හැකිලිමේ අඳුර ගන්නකොට විශේෂයෙන් රූප ධර්මවල ඒකද ස්වභාව ලක්ෂණයට බහින්නේ පියවර දෙකක් කරා සටහන් සහ ආකාර හරහා සටහන කියලා කියන්නේ දී ඇති වෙලාවේ ඒකේ සටහන නිකන් කැමරා ෂොට් එකක් වගේ තියෙන හැඩේ ආකාරය කියලා කියන්නේ ඒකේ ඉඳලා තව තත්යකට මාරු වෙන හැටි ඒක රෝඩ් කැරකෙනවද පුපුරු ගහනවද මල් මාලන වගේ යනවද තරංග මාල යනවද කියලා ඉතින් ඕනම දෙයක් මේ ලෝකේ රූප ධර්මයක් විස්තර කරන්න තියෙන්නේ ඒකේ සටහන සහ ආකාර සටහන කියලා කියන්නේ ස්නැප් ෂොට් එකක් ආකාර කියලා කියන්නේ වීඩියෝ ක්ලිප් එක. දැන් මේ ආකාර ප්‍රඥාත්ති ගැන කතා කරන්නේ. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් වෙනස් වෙනවා. මේක තමයි විපරිණාමයට පත් වෙන ඉතින් අහුවෙච්ච දේ අල්ලන්න ගියොත් විපරිණාමය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආවනම් මේක දිහා බලාන ඉන්න. මෙහෙමම දිගටම තියනවාද නැත්නම් මේක ලං වෙනවද ඈත් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද වෙනස් ආකාර සටහන් වලට ආකාර වලට මාරු වෙනවද කියලා අහු වෙනව වෙනදී අල්ලන්න හදනවයි කියලා කියන්නේ නිත්‍ය සංඥාවක් ගන්න හදනවා. ඊගාවට එන දෙයට ලැස් වෙලා මේක අතහරින්න ලැස්ස නම් අනිච්ච සංඥාවට කැමති. ඉතින් අපිට අර එකලස් වෙලා හරියටම හිත අරමුණට ගියාට පස්සේ ඒකේ සටහන සහ ආකාර විවිධාකාර වෙනස් වෙනවා. අපි හිතපු නැති තරම් සටහන් හිතපු නැති තරම් ආකාර මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනට අපි දැකපු ප්‍රදේශේ වාර්තා කරන්නේ. වැඩි වැඩියෙන් දකින්න දකින්න වැඩි වැඩියෙන් මේවා විපරිණාමයටපත් වෙන බව පෙරලෙන බව එකකින් එකට මාරු වෙන බව හුත්වා අභවත ඇතිව නැතිව යන බව විපරිණාමතා අනිශ්චතා පරිණාමයකටපත් වෙන බව එහෙම නැත්නම් රූපාන්තරණයකටපත් වෙනවා බලහන ඉඳනන් දකින්න දකින්න දේවල් වලට නැකත් හදන්න යන්න එපා දකින්න දකින්න දේවල් වලට නම් වණන් දෙන්න යන්න එපා එතකොට ඊගා චිත්තක්ෂණ අපි අවිවෘත නැහැ එනේන දිහට මාරු වෙන්න හදන්න එතකොට අනිච්ච සංඥාව මේ නිච්ච සංඥාවෙන්ද ලහන ප්‍රශ්නයක් මට උත්තර දෙන්න දෙන්න යෝගාවචරයා වැරදි මතවලට පෙළඹෙනවා මේ හොඳ තැනක් මේ ඒක නිසා අහිත අවදීන් තියාගෙන එන දෙයට මුණ දෙන්න එනින දෙයට නංවනම් දෙන්න යන්න එපා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා යමකට නමක් දෙනවයි කියලා කියන්නේ ඒ දේ කෙලසනවයි කියලා බුදුන්සේ සඳහන් කරලා තිනවා මේ ලෝකේ හැම වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙන එක කෙලසෙන්නේ මගේ කියලා නමක් දෙන්නේ මගේ කියලා. නමක් දෙන්නේ ඔය යන්න අරිනවනම් ඒකෙන් ආය සම්බන්ධයක් නැහැ. ඒකෙන් හිත පීඩාවක් එන්නේ නැහැ. ඉතින් අපි මේ නම් වණන් ගහගෙන අනන්‍යතාවය ඔප්පු කරගෙන යන්නේ මගේ කරගන්න මේ ලැබෙන අත්දැකීම් තියෙන ආකාරයේ බව මේ ඇයි මෙහෙම වෙන්නේ මොකද මට මේක වෙන්නේ මොකද කියලා මේ විස්තර අස්තර හොයනවයි කියලා කියන්නේ ඒකට යන්න දෙන්නේ ඒක අල්ල ගන්න හදන. එනිසා කෙටියෙන් මතක තියාගන්න මේ ආකාර ප්‍රඥප්තිය මේ ආකාර ප්‍රඥප්තිය ශීඝ්‍ර වෙනසකට යමක් කළ යුතුද උච්චාරණ කරගන්න යමක් කළ යුතුද දෙදේ කරන මිසක් අපි ඔක්කොම එක එකක් බුද්ධිය රසින්න කරගන්න මේවා එක එකක් වෙන වෙනම අවබෝධ කරන එක නෙවෙයි වැඩි මේක ප්‍රවාහයක් වශයෙන් එහෙම නැත්නම් සම්තතියක් වශයෙන් යන බව දැක ගන්න පුළුවන් නම් මේිට වැඩිය භාවනා තව දියුණු. ඒ නිසා මෙවට එක එක නතර වෙන්නේ නැතුව ඒ යන එකට යන්න ඇරලා හිත අලුත් කරගන්න බලන්න කියන එක තමයි කියන්නේ. හොඳ අපි විනාඩි 40ක පමණ කාලයක් කරන් තිනවා. පොඩක් අඩුවෙන් වගේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් තුන්වෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට ඉතින් මේට අමතරව කාට හරි ඉවරයින් ප්‍රශ්නේ. කාට හරි වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේක දවිනල් සල්පක් අපිට ගන්න පුළුවන්.
හොඳයි එහෙම නැත්නම් අපිට පුළුවන් මේක සක්මණක් සඳහා පාවිච්චි කරන්න. එතකොට අපිට සක්මණක් සඳහා පැයකුත් විනාඩි 20ක කාලයක් හම්බ වෙනවා. අපි තුනට සාමූහික භාවනාවකට මෙතන නැවත රැස් වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.